පසුගියදා සැමහඬබා ජනප්‍රිය ගායකයෙක් මෙන්ම රංගන ශිල්පියෙක් වූ රොනි ලිච් මහතා දිවිගමනින් සමුගත්තා. ඒ ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී. ඔස්ට්‍රේලියාවේදී අභාප්‍රාප්ත වූ ඒ මහතාගේ දේහය ශ්‍රී ලංකාවට ගෙනීම සම්බන්ධයෙන් ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පෙස්කුවල් මහතා මුහුණු පොතේ සටහන් තබා තිබුණේ මෙලෙසයි. රොනිලිච් මහතාගේ අවමගුල් කටයුතු. ඔස්ට්‍රේලියාවේ නීතිවලට අනුව මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට තවදුරටත් කාලය ගතවනු ඇති බව අපට දැනගන්නට ලැබුණා. එම කටයුතු අවසන් කළාට පසු දේහය ලංකාවට රැගෙනීමට පෙර තවත් සහතික දෙකක්ද ගතයුතු වන අතර දේහය දිවිනයට ගෙනා හැකි නිශ්චිත දිනයක් දැනට කිව නොහැකි බව සියලු මාධ්‍ය ආයතනවලටත් ආදරණීය රසිකයින්ටත් කරුණාවෙන් දන්වා සිටිනවා. ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයත් පර්ත් නගරයේ කොන්සියුලේට් කාර්යාලයත් මගින් එම කටයුතු හැකිතරම් ඉක්මන් කරදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර එම කටයුතු අවසන් වූ වහම දේහ ලංකාවට එවීමේ වැඩපිළිවෙල මෙම ආයතන විසින් සූදානම් කොට තිබෙනවා. මෙම කටයුතු සඳහා එම මහතුන් දරන දැඩි කැපවීම අප ඉතා අගය කොට සලකනවා. රොනීගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වීමට යන සියලු වියදම් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දරනු ලබනවා. ගරු ජනාධිපතිතුමනි, ඔබට බෙහෙවින්ම ස්තුතියි. මේ අතර ඔස්ට්‍රේලියාවේ ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය සහහි පදිංචි වී සිටින අපේ ලාංකිකයින්ද මේ කටයුතු වෙනුවෙන් දක්වන සහයෝගයද අප ඉතා අගයකොට සලකනවා. තවද රොනි මියගේ අවස්ථාවේ සිට මේ දක්වා කිසිදු ඡායාරූපයක් ලබාගෙන නොමැති අතර අන්තර්ජාලයේ පළවන අසත්‍ය ඡායාරූපවලට සහ අසත්‍ය විස්තරවලට නොරවටෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. බාල ප්‍රචාරයක් ලබා ගැනීමේ අරමුණෙන් එවැනි බාලදේ නොකරන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලාංකීය ගායක ගායිකා සංගමය මේ සියලු කටයුතු පිළිබඳව නිරතුරුව අපකැපවි අපගේ යුතුයගම් කොටස ඉටු කරන බවත් මා දැනට මාසික කාලයක් ප්‍රසංග කිහිපයක් සඳහා ඇමරිකාවට පැමිණ සිටියත් මෙහි සිට මාගේ යුතුයගම් කොටස සිදු කරමින් සිටින අතර මාගේ සංගමයේ අනිකුත් නිලධාරීන් විසින් සියලු අනිකුත් සංවිධාන කටයුතු කරනු ලබනවා. ඉතින් ආදරණීය රොනි, ඔබේ නිරතුරු මුළු ලංකාවම බලාගෙන ඉන්නවා. තවත් පමා නොවී ඉක්මනට එන්න. අපි ඔයාට ගොඩක් ආදරෙයි. කීර්ති පැස්කුවල්. ඒ මහතා එම සටහන අවසන් කොට තිබුණේ එලෙසයි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.